ද්‍රව්‍යතාවුණිතේ මාස්ටර් ක්ලාස් එකේ මේ පාඩමේ මම දොළ පුතාලට උගන්වන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාවුණිතය පරීක්ෂණාත්මකව නිර්ණය කරන විදිය ගැන. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් පිළියෙල කරගන්න අපිට සංශුද්ධ ජලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය පිළියෙල කරගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කිරීමෙන්. ඒකට හේතුව තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව අඩු නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් ජලයේ දිය කළොත් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය නිර්ණය කිරීමේ ප්‍රතිශත දෝෂය ඉහළගයක් ගන්නවා. ඒ නිසා අවම ප්‍රතිශත දෝෂයක් තබා ගැනීම සඳහා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුළ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරලයි පරීක්ෂණාත්මකව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාව ගුණිතය නිර්ණය කරන්නේ. අපි දැන් බලමු පියවරෙන් පියවර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාව ගුණිතය නිර්ණය කරන ආකාරය. එතකොට පළවෙනියටම අපි කරන්නේ සාන්ද්‍රණය දන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ලබා ගන්න එක. සාන්ද්‍රණය දන්නා. එතකොට මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය සාමාන්‍යයෙන් ඝන ඩෙසිමීටරට මවුල 1කට වඩා අඩු වගේක පවතින ද්‍රාවණයක් තමයි පාවිච්චියට ගන්නෙ. ඝන ඩෙසිමීටරට මවුල 0.1ක් වගේ සාන්ද්‍රයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තමයි වඩා සුදුසු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුල වැඩිපුර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය දිය කර මද වේලාවක් තිබීම. එතකොට එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ද්‍රාවණය තුල දිය වෙලා සමතුලිතතාවට එළඹීමට තරම් ප්‍රමාණවත් කාලයක් ලබා දීම. අපි ඒ කාරණේ සටහන් කරගනිමු. දෙවැනි පියවර වෙන්නේ දිය නොවි ඉතිරි වූ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා නම් පෙර ඉවත් කරලා ලැබෙන ද්‍රාවණයෙන් නිශ්චිත පරිමාවක් ලබා ගැනීම. දිය නොවු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පෙර ඉවත් කර ලැබෙන ද්‍රාවණයෙන් නිශ්චිත පරිමාවක්. ඒතර විද්‍යාගාරයේ අපිට තියෙනවා ඝන සෙන්ටිමීටර 25 පිපෙට්ටු, ඝන සෙන්ටිමීටර 10 පිපෙට්ටු. ඒතර සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඝන සෙන්ටිමීටර 25 පිපෙට්ටු. පිපෙට්ටුවකින් මැන ගැනීම. ඊට පස්සේ කරන්නේ මැනගත් ද්‍රාවණ පරිමාව සාන්ද්‍රය දන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක් සමග අනුමාපනය කරන එක. එතනදී අපි දර්ශකයේ විදිහට පිනොප්තලීන් පාවිච්චි කරනවා. දර්ශකයේ ලෙස පිනොප්තලීන් දර්ශකය යොදා සාන්ද්‍රණය දන්නා හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක් සමග මැනගත් ද්‍රාවණ පරිමාව අනුමාපනය කිරීම. හතරවෙනි පියවර අනුමාපණයට වැයවන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණ පරිමාව මැන ගැනීම. එතකොට මෙන්න මේ විදිහට තමයි පරීක්ෂණය කරන්නේ. අපි ඒ කණු ටික සටහන් කරගමු. එතකොට මේ පරීක්ෂණයේ ප්‍රතිඵල වඩාත් නිවැරදි කරන්න මේ විදිහ අනුමාපන කීපයක් කරලා
පෑවන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණ පරිමාවල මධ්‍යන්‍ය ලබාගත යුතුයි. අපි ඒ කාරණය සටහන් කරගමු. මෙවැනි අනුමාපන කිහිප වාරයක් සිදු කර අනුමාපණයට වැවෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණ පරිමාවේ මධ්‍යන්‍ය අගය ගණනය කිරීම සඳහා භාවිත කිරීම වඩා සුදුසුය. අපි ඊළඟට බලමු මේ පරීක්ෂණාත්මක දත්ත ඇසුරෙන් ගණනය කිරීම සිදු කරන ආකාරය. අපි හිතමු අනුමාපණය සඳහා වැය වූ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණ පරිමාවේ මධ්‍යන්‍ය අගය ඝන සෙන්ටිමීටර් V1 කියලා. අපි ඒ කාරණේ ලියමු. අනුමාපණය සඳහා වැයවන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණ පරිමාවේ මධ්‍යන්‍ය අගය ඝන සෙන්ටිමීටර් V1 කියලා හිතමු. එතකොට අනුමාපණයට වැය වූ හයිඩ්‍රොක්ලෝරික් අම්ල මවුල ගාන කීයද? එතකොට සමීකරණය සාන්ද්‍රය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම් පරිමාව. අපි හිතමු හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 101යි. එතකොට වැය වෙච්ච පරිමාව ඝන සෙන්ටිමීටර් V1යි. කියන්නේ ඝන ඩෙසිමීටර් V1 ගුණ කිරීම 10^3යි. ඝන ඩෙසිමීටර් ඝන ඩෙසිමීටර් සුළු වෙනවා. අපිට පිළිතුර ලැබෙනවා මවුල 101 P1 ගුණ කිරීම 10^3 බලය. එතකොට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ වැය වෙන්නේ අනුමාපණයට ගත්ත ද්‍රාවණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න, ඒ ද්‍රාවණයේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න. හරියට කිව්වොත් එහෙම ඒ ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන එකයි මේ යොදන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරන්නේ. ඒ නිසා අපි වෙන වෙනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා, වෙන වෙනම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා කියලා හිතන්නේ. අපි ගන්නෙ මේ විදිහට ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට H+ අයන එකයි හයිඩ්‍රොක්සයිඩ් අයන එකයි. එතකොට හැදෙනවා ජල අණු එකක්, ක්ලෝරයිඩ් අයනයක් ඉතිරි වෙනවා. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ල මවුල ගාන දන්න නිසා අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියා කරපු හයිඩ්‍රොක්සයිඩ් අයන මවුල ගාන. ඒතර ඒ ප්‍රතික්‍රියා කරපු හයිඩ්‍රොක්සයිඩ් අයන තිබුණේ අනුමාපණයට ගත්ත ද්‍රාවණ කොටසේ. අනුමාපණයට අපි ගත්තේ ඝන සෙන්ටිමීටර 25ක් කියලා හිතුවේ. ලිව්වා අනුමාපණයට ගත් ද්‍රාවණ කොටසේ තිබූ හයිඩ්‍රොක්සයිඩ් අයන මවුල ගණන සමානයි හයිඩ්‍රොක්ලෝරික් අම්ල මවුල එකක් ප්‍රතික්‍රියා කරන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන මවුල එකක් එක්ක. එහෙනම් හයිඩ්‍රොක්ලෝරික් අම්ල මවුල ගන්න සමාන වෙන්න ඕනේ අනුමාපණයට ගත්ත කොටසේ තිබිච්චි හයිඩ්‍රොක්සයිඩ් අයන මවුල ගන්න. ඒ කියන්නේ මවුල 101 V1 ගුණ කිරීම 10^3. දැන් අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. ඒතර අනුමාපණයට ගත් කොටසේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රය තමයි ගණනය කරගන්නේ. ඒතර අනුමාපණයට ගත් කොටසේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රයම තමයි සම්පූර්ණ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය විය යුත්තේ. මොකද ද්‍රාවණයක සාන්ද්‍රණයයි ඒ ද්‍රාවණයෙන් කොටසක් ගත්තහම මේ කොටසේ සාන්ද්‍රණයයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට හයිඩ්‍රොක්සයිඩ් අයන මවුල ගාන මවුල 101 V1 ගුණ කිරීම 10^3යි. ද්‍රාවණයෙන් ගත්තේ ඝන සෙන්ටිමීටර 25. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 25 ගුණ කිරීම 10^3. 10^3 බලයට 10^3 බලයේ සුළු වෙනවා. ඒතර අපිට පිළිතුර ලැබෙනවා ඝන ඩෙසිමීටරට මවුල 101 V1 බෙදීම 25. ප්‍රමේය ආකාරයට අපිට පුළුවන් අනුමාපණයට ගත්ත කොටස සලකා බලමින්
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා සමතුලිතතාවය ඇති වුණාට පස්සේ ඒ ද්‍රාවණය තුල සමස්ත හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ගණනය කරා. අපි ඒ ගණනය කිරීම කරමු ඉස්සෙල්ලා. දැන් අපි ගණනය කිරීමේ ඉතිරි ටික කරමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරපුවාම ද්‍රාවණයට හයිඩ්‍රොක්සයිඩ් අයන ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අනෙක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. දැන් අපි ඉස්සෙල්ලාම රසායනික සමීකරණ ලියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දීවීමටද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දීවීමට. මේ ගැන මම කලින් දුවල පුතාලට ඉගැන්වුවා. ප්‍රතිවර්තය නොවන ප්‍රතික්‍රියා සඳහා අපි ඉස්සෙල්ලාම රසායනික සමීකරණ ලියනවා. ප්‍රතිවර්තය ප්‍රතික්‍රියා සඳහා රසායනික සමීකරණ ලියන්නේ පස්සේ. එතකොට අපි ඉස්සෙල්ලාම රසායනික සමීකරණ ලියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලයේ දියවීමට. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වුණාම සෝඩියම් ධන අයන හැදෙනවා, හයිඩ්‍රොක්සයිඩ් අයන හැදෙනවා. අපිට වැදගත් වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයටයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලටයි පොදු අයනේ වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයනේ. නිසා අපිට වැදගත් වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. එතකොට අපි ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල C2 කියලා හිතුවොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල C2 වෙනවා. වඩහැන්තු ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල C2යි උපකල්පනය කර ඇත. දැන් අපිට ලියන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීම ගැන. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වුණාම කැල්සියම් 2 ධන අයන හැදෙනවා, හයිඩ්‍රොක්සයිඩ් අයන හැදෙනවා. දැන් අපි මොකද කරන්නේ? රයිස් ටේබල් එක ලියනවා. ප්‍රතික්‍රියාව ලිව්වා ආරම්භය. ආරම්භයේදී හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල C2යි. දියවීම අපි හිතමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් දිය වෙනවා කියලා. ඊළඟට සෑදීම. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ඩෙසිමීටරයක් තුල මවුල x ප්‍රමාණයක් දිය වුණොත් කැල්සියම් 2 ධන අයන ඝන ඩෙසිමීටරයක් තුල මවුල x ප්‍රමාණයක් හැදෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන ඝන ඩෙසිමීටරයක් තුල මවුල 2x ප්‍රමාණයක් හැදෙනවා. දැන් අපිට තීරණය කරන්න පුළුවන් සමතුලිත විට. කැල්සියම් 2 ධන අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් තියෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන ඝන ඩෙසිමීටරට මවුල 2x එකතු කිරීම C2ක් පවතිනවා. ඒ විදිහට අපිට රයිස් ටේබල් එක සම්පූර්ණ කරන්න පුළුවන්. රයිස් ටේබල් එක සම්පූර්ණ කළෙමු. එතකොට ගණනය කිරීමේ කලින් පියවරේ අපි තීරණය කරලා තියෙනවා ද්‍රාවණය තුල පවතින සම්පූර්ණ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල C1 V1 බෙදීම 25යි කියලා. එතකොට මේ රයිස් ටේබල් එකට අනුව හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 2x එකතු කිරීම C2යි. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් x වල අගය සමානයි C1 V1 බෙදීම 25 අඩු කිරීම C2 බෙදීම 2. එතකොට මෙන්න මේ විදිහට x වල අගය නිර්ණය කරන්න පුළුවන්. ඒ කාරණයක් දියුම්. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය සමාන වෙනවා මේ සමීකරණයට අනුව ජලීය කැල්සියම් 2 ධන අයන සාන්ද්‍රණය ගුණ කිරීම ජලීය හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණේ වර්ගයට. එතකොට ජලීය කැල්සියම් 2 ධන අයන සාන්ද්‍රයේ ඝන ඩෙසිමීටරට මවුල x. එතකොට x වල අගය අපි තීරණය කරලා තියෙනවා.
ගණ දෙසිමීටරට මවුල 100ක v එක බෙදීම 25 අඩු කිරීම c2 බෙදීම 2 ගුණ කිරීම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අපි කලින්ම ගණනය කරගත්තා ගණ දෙසිමීටරට මවුල 100ක v එක බෙදීම 25 එයාගේ වර්ගය මේ ආකාරයට පරීක්ෂණාත්මක දත්ත භාවිතයෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතා ගුණිතය ගණනය කළ හැකිය. එතකොට මේ පාඩමෙන් ද්‍රව්‍යතා ගුණිත මාස්ටර් ක්ලාස් එකේ සිද්ධාන්ත ගන්වන පාඩම් අවසන් වෙනවා. එතකොට දැන් දුවල පුතාලාට කරන්න තියෙන්නේ ද්‍රව්‍යතා ගුණිත මාස්ටර් ක්ලාස් එකේ 4 වෙනි assignment එක download කරගෙන ඒ assignment එකේ දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන එක.